එතකොට දැන් මහත්තයා මේ භාවනා කරන්න පටන් අරන් සෑහෙන කාලයක් වෙනවාද නැත්නම් මෑතකදීද? භාවනා කරන්න පටන් ගන්න ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මේ ක්‍රමයෙන් නම් දැන් දවස් කීපයයි. ඔව්. මේ ඊට පෙර නමුත් මම මේ මීතිරිගල ගිහින් නැවතිලා භාවනා කරලා තියෙනවා. ඔව්. දැන් මේ 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 බණහන්න මේ පටන් අරේ කෙටි කාලයක්. ටික කාලේ කලින් ටිකක් ඇහුවා. නමුත් මේ භාවනාව පැත්තට යමු වෙලා දවස් කීපයයි. භාවනාව පැත්තට යමු වෙලා දවස් කීපයයි. එහෙමයි සමහරවල්. ඔව්. එතකොට ඇයි මේ භාවනාව පැත්තට යමු වෙන්නේ හිතුනේ? හිතුනේ දැන් ඇත්තටම ඉස්සෙල්ලා කරපු භාවනා පැයක් සමාර භාවනා කරන එක දිගට. නමුත් මේ අපි බලාපොරොත්තු වෙන්නේ නිවනනේ. මේ සසරින් එතර වීමනේ. ඒක ප්‍රතිඵලයක් කියලා දෙයක් හම්බුනේ නැහැ. ඒ කියන්නේ කිසිම මේ දෙයක් දැනගැනීමක් කියන දෙයක් ආවේ නැහැ. ඔය මහත්තයා සෑහෙන කාලයක් තිස්සේ වෙන වෙන භාවනා වැඩ භාවනා කරනවා. එහෙමයි සල්වල්ස. කොච්චර කාලයක් තිස්සේ කරනවද? දැන් අවුරුදු 7-8ක් ඊටත් වැඩි වගේ. 7-8කට වඩා වැඩි. එහෙමයි සල්වල්ස. භාවනා කියලා මොනවා කරු භාවනා වර්ග? කියන්නේ ආනාපාන සතිය කළා. එතකොට පිම්බීම හැකලාව ඉමත් කලින් කළා. ඊට පස්සේ ආනාපාන සතිය කියලා කළා. සක්මනක් කළා. භාවනා කිරීමේ අරමුණ මොකද්ද? නිවන් දැකීම, සතරින් මිදීමට. සතරින් මිදීමට. ඒකේ භාවනා කරන්න ඕනයි කියන තොරතුරු තමයි ලැබුණේ කොහෙන්ද? ලැබුණේ ඇත්තටම කලින් නම් ඇත්තට අපි තාත්තා නැති වුණාට පස්සේ තමයි මේ මේ ඒක ඇති වුණේ හිතට. ඔව්. තාත්තා නැති වෙච්ච නිසා ඉතින් නිවනක් ගැන මොකක් තමයි අහුව තුරුදුරු. මොලේ ඉතින් අර ස්වාමීන් වහන්සේ තාත්තා නැති වීමේ අර අර තියරි ප්‍රයෝග දුක වාගේ දැන්නා. ඊට පස්සේ අපිටත් මේක වෙනව නේද? මේව සසරේ සතර දිගටම ගියත් කවදාම මැරෙනවා ඉපදෙනවා මේක දුකක් නේද කියලා එහෙම එකක් ආවායි. ඒකයි ඒ නිසා තමයි භාවනා කරන්න පටන් ගත්තේ. එහෙමයි ස්වාමී මාස්ටර්. ඉතින් බණ අහලා ඒ ආරණ්‍ය වල ගිහලා නැවතිලා ඉඳලා භාවනා කරා. එහෙමයි ස්වාමී මාස්ටර්. මොන තමා අපේක්ෂා කරන ප්‍රතිඵල ලැබුණ නැහැ කියලා කියන්නේ. එහෙමයි ස්වාමී මාස්ටර්. තුර මේ ධර්මයේ ශ්‍රවණය කරන්න තමන් කවුරු හරි යොමු කරෙව්වද? එහෙම නැත්නම් තමන්ට අහම්බෙන් ලැබිච්ච එකද කොහොමද ආවේ? මේක මම මේ වගේ හේන්ට පස්සේ තෙව්වා. මේ ඇත්තටම නිවන් මඟ කියන එක බුදුසසු බුදු කියන වංශ පෙන්වලා දෙන මේක හැමකම අපි දැනගන්න පුළුවන් කියලා අපිට අවබෝධ වෙන දේවල්. ඔව්. එතකොට තමයි මේ ශ්‍රවණය කිරීමේදී මේ අයට අවබෝධ වෙන දේවල් දැනගන්න ලැබුණේ. එතකොට මේක තමයි ආයුතු මාර්ගය කියලා මම තීරණයක් ගත්තා. මොකද ඒ තීරණ ගන්න මේ බණ කොහෙන්ද හම්බුනේ? කවුරු හරි යාළුව හරි කවුරු හරි ඉදිරිපත් කළා තමයි මේකට හොයාගත්තේ කොහොමද? මේ ඉන්ටර්නෙට් එකේ බලනකොට මේ දැක්කා. ඒකෙන් තමයි හොයනකොට තමයි අහම්බෙන් හම්බුච්ච එක. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔය දැන් එතකොට මේ මේ ධර්ම දේශනාවලින් මොකද්ද මහත්තයා පදනම් කරගත් ධර්ම දේශනාව හරි අනුශාසනාව හරි? ඒක තිබුණා ධර්ම මගට ප්‍රවිෂ්ට වීම කියන එක. ඔව්. ඒක තිබුණා MDM 3995 කියලා මගේ කමටහන කියන කියලා එකක්. ඔව්. මට ඉතින් ඒක හිතුණා මේක පුළුම නේද කියලා. ඔව්. දැන් ඒක ශ්‍රවණය කළා තමයි භාවනා පටන් ගත්තේ. එහෙමයි සාරුවාස්ස. ඒකට ඒක කොච්චර ඉදිරිය වාරයක් ශ්‍රවණය කළාද භාවනා පටන් ගත්තේ? ඒක නම් කිහිප වාරයක් ශ්‍රවණය කළා. මොකද ඒක මටම කියන ධර්ම දේශනාවක් වාගේ කියලා හිතුණා. කිවරක් කියන්නේ සාමාන්‍ය වශයෙන්? සාමාන්‍ය වශයෙන් ඒත් 10 පාරක් විතර. 10 පාරක් විතර. ඊට පස්සේ භාවනා පටන් ගත්තා. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් එතකොට ඒ හරහා දැන් දින කීපයක් තිස්සේ භාවනා කරගෙන යනවා? දින 3-4ක් තිස්සේ භාවනා කරගෙන යනවා. මේක භාවනා කිරීම හරහා තමයි දැන් කමරහණක විදිහට ඉදිරිපත් කරන්න මොනවාරි මේ අවස්ථාවේ සම්බන්ධතාවයක් ගොඩනගලා තියනවාද?
එහෙමයි ස්වාමීන් වහන්ස, දැන් ටිකකට කලින් තිරුණු මේ භාවනා අත්දැකීමක්, ඒක චූටි අත්දැකීමක් විතරයි. ඔව් ඉදිරිපත් කරන බලන්න. හොඳයි ස්වාමීන් වහන්ස, මුලින් එම ධර්ම දේශනාව මම අහන්න සැලස්ස ගත්තා. ඒ බල යනකොට මම භාවනා කරන්න ඕනේ, මම බණ අහන්න ඕනේ, මම භාවනා කරන්න ඕනේ කියලා ඒ දිගටම ඒ කමටහන කරගෙන ගියා. ඊට පස්සේ මම බණ අහන්න ඕනේ, මම භාවනා කරන්න ඕනේ. නමුත් මුලින් බණේ අර්ථයට හිත යන්න ගියා. ඒකත් දැනගත්තා. නැවත මම බණ අහන්න ඕනේ, මම භාවනා කරන්න ඕනේ කියන දිගටම ඒක කරගෙන ගියා. එතකොට ඊට පස්සේ මම බල එනකොට මේ යම් මොකක් හරි දැනගැනීමක් එන බව තේරෙනවා. ඒකම ඉක්මනටම මම බල අහන්න ඕනේ කියන එකට යනවා. විකටම ඒ විදිහට කීප ගමනක් වුණා. ඊට පස්සේ දැනීමේදී තේරුණා අර හරි දැඟලීමක් වෙලා ආයි මම බල අහන්න ඕනේ කියන එකට යන්න ඕනේ කියලා ඉක්මනටම යනවා. ඉතින් අන්නේ දැඟලීම දකින්න තැන බයක් කියන හේතුත් මට ඇති වුණා. ඒක තමයි ස්වාමීන් වහන්සේ අත්දැකේ. ඔය දැන් ඔය කොපමණ විතර කාලයක්ද ඔක? විනාඩි 4ක් විතර. විනාඩි 3ක් හෝ 4ක් වගේ. විනාඩි 3ක් හෝ 4ක් දැන් ඔය ආකාරයට භාවනාව සිද්ධ වුණා කියලා තමයි ප්‍රකාශ කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබේ ඒ අර තමන්ට තියෙන අවබෝධය මොකක්ද? අවබෝධය කියන්නේ ස්වාමීන් වහන්සේ අර අතන අර මේ දැන් අර කමටහන්ටම ඇලිලා යන ගතියක් ආවා. ඒ කියන්නේ දැන් අර මුලින් ධර්ම දේශනාවේ අර්ථයට යන්න යන එක නවත්තන්න උගක් වීරියක් වැඩුවා මේ කමටහනේම රැඳෙන්න. එතකොට කමටහන්නට ඇලිලා යන ගතියක් තේරුම්. ඒ එතකොට ඊට පස්සේ අර එතනින් මොකක් හෝ දැනගැනීමක් එන දැඟලිල්ලක් දඟලන තැනදී හරි බයක් ඇති වුණා ඒකම. ඔව්. එතකොට දැන් කමටහන්ට ඇලිලා ඉන්නවා කියලා මහත් ප්‍රකාශනයක් කරනවනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව්. මොකද ඒකෙත් තියෙන සාක්කිය? දැන් ස්වාමීන් වහන්සේ අර බණ ඇහෙනවා ඒක අර්ථයට යන්නේ නැතුව ඒ කමටහන් තම අනුගත වෙනවා මම බණ අහන්න ඕනේ කියලා. ඔව්. කමටහන් තම අනුගත වෙනවා කියන එකේ සාක්ෂි මොකක් තමන්ගේ අත්දැකීම? එම සමයේ කමටහන් තම අනුගත වෙනවා කියන්නේ අර බණ මේ ඉතින් ඇහුණානේ ඒ ඇහෙන එක ඊට පස්සේ නොඇසී යන දැන් කියන්නේ ඇහෙන්නේ නැති සත්‍යයකට වගේ මම බණ අහන්න ඕනේ කියන එකට අනුගත වෙනවා. ඊට පස්සේ ආයි දැඟලීමක් කියලා එකක් කියනවා. ඔව්. දැන් මහත්ය කියන්නේ මුලින් බණ ඇහුණා, දැන් බණ ඇහෙන්නේ නැතුව මම බණ අහන්න ඕන කියන එක නැවත නැවත කියවෙනවා කියලායි කියන්නේ. එහෙමද? එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඔය එතකොට ඒ මත තමයි තියෙන අවබෝධය මොකද්ද එතකොට? ඔය කියන එක මත. අවබෝධය. එහෙමයි ස්වාමීන් වහන්සේ. අවබෝධය කියන්නේ දැන් එතන අර අපි ඒ කමටහනේටම ගියහම මේ අපිට අර වෙන බාහිර අරමුණු බාහිරෙන් දෙයක් දැනගන්නේ නැහැ කියන අවබෝධයක් ආවා. මේකම ඉන්න ඕනේ කියන එක. කමඨාණේම ඉන්න ඕනේ කියලා දැනගත්තා. කමඨාණේම ඉන්න ඕනා කියලා දැනගත්තා. කමඨාණේම ඉන්නකොට බාහිර අරමුණු එන්නේ නැහැ කියලා අවබෝධ වුණා කියලා තමයි ප්‍රකාශ කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට දැන් ඒකෙන් තමන් එතකොට කමටහනම කියවමින් කමටහන තුලම ඉන්න කමටහන්ට ඇලිලා ඉන්නවා කියලා අවබෝධය හරහා තමන් එතකොට මොකද්ද තමන්ගේ දැන් නිවන සඳහානේ භාවනා කරනවා කියන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. නිවන සඳහා භාවනා කරනවා කියන එකට ඔය කියන අත්දැකීම හරහා පිටුවහලක් ලැබෙනවද? ලැබෙනවනම් මොකද්ද ලැබෙන්නේ පිටුවහල? පිටුවහලක් ලැබෙන්නේ එතන නෙමෙයි. ඊට පස්සේ යම් මොකක් හෝ දැනගැනීමක් දැනගන්න එනවා. ඒක එන්න කලින් මම ඒකට
මම බාන අහන්න ඕනේ කියන යන්න හදන තැනට යන්න හදවුණා ලොකු දැඟලීමක් ඒ එන්න එනවා දැඟලෙන් ඒ කියන්නේ දැඟලීමක් එන්න එනවා එන්න එන එක එතකොට එතෙන්දී අර මම බණ අහන්න ඕනේ කියන එකට ඉක්මනට යනවා ඉක්මනට අනුගත වෙනවා ඒ ඒ දැඟලීමට බයක් ඇති වෙනවා මේ ආපහු සසරට නේද මේ යන්න හදන්නේ කියලා ඉක්මනට අනුගත වෙනවා ඒ කියන්නේ ඒක පස්සේ දැනගත් එහෙම ඉක්මනට ගියේක හොඳයි කියන එක පැහැදිලි නැහැ මත් එදෙන කියන හදන්න මොකක්ද කියලා එහෙමයි සමිංහස අර මේ මම බණ අහන්න ඕනේ කියලා ඊට පස්සේ මම භාවනා කරන්න ඕනේ කියන අතර නොයේ එක එක සද්ද හරි අරමුණු හරි මොනවා හරි දෙයක් එන්න මොකක් හරි දැඟලීමක් වෙන්නකොටම මම ආපහු මම බණ අහන්න ඕනේ කියලා අනුගත වෙනවා ඒ එතෙන්දී ඒ එන්න බාහිර එක්ක සම්බන්ධ වෙන්න එන එකට බියක් ඇති වෙලා තමයි අතෙන්ටම යන්නේ බාහිරින් සම්බන්ධ වෙන එකට බියක් ඇති වෙලා තමයි මේ කමරහන්ට යන්නේ කියලා කියන්නේ එහෙමයි ස්වාමීගාස් එහෙමයි ඔව් එතකොට ඒකෙන් මොකක් තමයි අවබෝධුනේ එතන අවබෝධ වුනේ අර එතන ඇති වෙච්ච බිය මං අර එතන ගියක් ඇති වෙන්නේ ආයි මාව අතෙන්ට යන්න යනවා කියලා නමුත් යන්න ගියාට මං කොහොම හරි මේකටම අනුගත වෙනවා ඉතින් අනුගත වුණාම බයක් නැහැ කියන එක අවබෝධයක් ආවා ඒ කියන්නේ අඳුන බාහිරින් එන එකට එන්න ඉඩ නොදී ඉතින් කමරහන්ට ගියාම තවන්ගේ ඒක යහපතක් කියලා අවබෝධුනා කියලා කියන්නේ එහෙමයි ස්වාමීනි එහෙමයි ඒ කියන්නේ දැන ගැනීමට යන්නේ නැතුව දැන ගැනීම පටන් ගන්න හදනකොටම එතනින් ඉවත් වීමට හැකි වුණා කියලා තමයි විනිදීට කියනවා කියන්නේ එහෙමයි ස්වාමීනි එතන ලොකු වීරියක් දැරුවා ඒ කියන්නේ එතන දැඟලිල්ලට ලොකු මේ සහායකෙන් මම බණ අහන්න ඕන කියන එකට යන්න ලොකු වීරියක් අරගෙන ගියේ ඒක වීරියක් කියන එක හොඳට තේරුණා. ඕ. එතකොට ලොකු වීරියක් අරගෙන ගියා කියන එකේ අත්දැකීම මොකද්ද? අත්දැකීම සංඝාස අර එතන මම කියන තැනට යන්න හරි ඒ කියන්නේ මම බණ ඒ ආපු දැඟලිල්ලට ප්‍රතිචාරයක් වශයෙන් අතෙන් අනුගමිත වෙන්න මේ ලොකු මේ උත්සාහයක නිරතුණයි කියන එක තමයි ඔය ලොකු වීරයෙක් ගත්තයි කියන එකට එතකොට වෙන තව සාක්ෂිය මොන හරි දිනවද ලොකු වීරයෙක් ගත්තයි කියලා කියන තමා එහෙමයි ස්වාමීන් වහන්සේ වීරයෙක් ගත්තයි කියන්නේ අර අමතහන මුලටම ඒ කියන්නේ කමතයි මම බනහන්න ඕනේ කියන තැනට යන්න මේ අර එතෙන්දී අර දැඟලීම වෙනවනේ ඒ දැඟලීමට ඉඩ නොදෙන්න කටයුතු කරපු එක තමයි අර සාක්ෂියක් තියෙන්නේ අර දැඟලීම කියන්නේ ලොකු දැඟලීමක් වෙනවා කියන්නේ මොකද්ද දැඟලීමක් කියන්නේ මොකක්කෝ බාහිරයක් දැනගන්න එනවා ඒ එන එක තමයි එන එකට මම ප්‍රබල මේ උත්සාහයක් තමයි අර මේ මම බණ අහන්න ඕන කියන එකට යන්න යන්නේ. ඒ කියන්නේ එයා දඟලගෙන එනවට දඟලගෙන එීමට තමයි ඔය කියන්නේ මේ දඟලගෙන එනකොට තමයි තමන් උත්සාහ කරන්නේ කමරට යන්නේ කියලා එහෙම අත්දැකීම තිබුණා කියලා ප්‍රකාශ කරන්න හදන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඒකෙන් තමයි තේරෙනවා එතකොට බාහිර දේවල් වලට නොගිහින් බාහිර දේවල් එන්න එනකොටම එතනින් ඉවත් වීමේ හැකියාවක් තියනවා කියන එක. තියනවා කියනයි. ඒ මොකද ඇත්තටම මෙච්චර කාලයක් මම කරපු අනිත් භාවනාව කිසිහෙක මෙහෙම ඒ කියන්නේ මෙහෙම අවබෝධයක් කියන එකක් ආවේ නැහැ. නින්දකට ගියා නිසා ඇත්තටම මෙතන අපේ විදර්ශනාවක් වෙනවයි කියන එක හොඳටම තේරුණා මේක තමයි විදර්ශනාව කියන එක මොකද්ද දැන් විදර්ශනාවක් කියලා තමයි තේරෙන්නේ නැතුනේ
ඔය කියන ගැල්ලේ හරි කොහේ හරි දෙයක දැන් මම බණ අහන්න ඕනේ කියන එක මට හිතෙනවා සමතය කියලා. නමුත් මේ අර දඟලන දැඟලිල්ල හමුවේ අවදියෙන් හිටපු හින්දානේ, මම වීර්ය කරපු හින්දානේ, මේ මොහොත අනුත අනුගත වුණ හින්දානේ නැවත මම බණ අහන්න ඕනේ කියන එකට යන්න පුළුවන් උනේ එතන විදර්ශනාවෙන් හිටපු හින්දායි කියලා. දැන් මේ මොහොතේ එහෙම එනවා. ඔය විදර්ශනාව කියලා මොකද්ද? ඒකට දැන් ඔතන තමන්ට කියයි කොයි මොකද්ද විදර්ශනාව කියලා පෙන්වන්න පුළුවන් කෝ අත්දැකීම ඔතන. විදර්ශනාව කියලා පෙන්වන්න පුළුවන් අර දඟලන දැඟලීමෙන් මේ අර දඟලන දැඟලීම බණහන් ඕනේ කියන එකට දරන උත්සාහය. දඟලන දැඟලීමෙන් බණහන් ඕනයි කියන එකට යන්න කරන උත්සාහය. උත්සාහය. එන්නේ එතෙන්දී මොකද මම ඒක අඳුරගත්තා. අඳුරගෙන ඉවරලා ඒකට ප්‍රතිචාර වශයෙන් ඒකට යන්න දරන උත්සාහයක් දරනවා. ඒක විදර්ශනාවෙන් දැක්ුම් තමයි ඒක කියලා හිතෙනවා. ඒ කියන්නේ කමටහන් යන්න උත්සාහ දැරුවේ විදර්ශනාවෙන් කියලා තමයි තේරෙනවා කියලා කියන්නේ. එහෙම මට තේරෙන්න ගියා කියනවා. ඔව්. එතකොට ඇයි ඒක විදර්ශනාව කියලා කියන්නේ? ඒක විදර්ශනාව කියන්නේ අර ඒක නින්දක් නැතුව මේ අස්තනා පිටෙන් දැන් ඇත්තටම දැකීම අරක අරක සමතය වුණ හැටි අර කමටහන ඒක කියන දේ කියවන දෙයක් නමුත් මේක මං දකින දෙයක්නේ අවබෝධයෙන්. ඒකෙන් තමන්ට භාවනාවේදී අත්දැකීමක් ලබන්න පුළුවන් වෙච්ච නිසා, ඒ කියන්නේ තමන් මීට පෙර මහත්යෙන් ප්‍රකාශ කරේ නිදාගත්ත ඉඳගෙනල තමයි ඔය ඔරු 10කට වැඩි කාලයක් භාවනා කරයි කියලා ප්‍රකාශ කරේ. මෙතන හැබැයි ඊට වඩා තමන්ටම එතන වෙලාවේ අත්දැකීමක් තියෙනවා. ඒ නිසා ඒ අත්දැකීමට කොටු වෙච්ච කොටස තමන් කියන විදර්ශනාවක් කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. විනාඩි මේ 3-4ක කාලය සීමාවනේ. විනාඩි 3-4ක දැන් මීට පෙර භාවනා කරේ කොච්චර කාලයක්? පැයකටත් වැඩිය ඉඳලා භාවනා කරලා ඉඳලා එක ඉරියව්වේ භාවනා කරලා තියෙනවා. ඉරියව්වේ පැයකටත් වඩා භාවනා කරලා තියෙන නමුත් මෙතන විනාඩි 3-4කින් ඊට වඩා දැහිමක් තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ඔකෙන් තමයි ගන්න තියෙන පාඩම මොකද්ද එතකොට? දැන්ට අවබෝධ වෙන්නේ ස්වාමීන් වහන්සේ අර කමටහන් තමයි ඉක්මන් තමයි අනුගත වෙන්න ඕනේ කියන එක. එතකොට තමයි මේ අත්දැකීම් ලැබෙන්නේ. මේ නිවනට යන්න පුළුවන් කියන එක, මේ සංසාර බය නැති කරගන්න පුළුවන් එතනයි කියන ටික තමයි දැනට අවබෝධ වෙන්නේ ස්වාමීන් වහන්සේ. උදාහරණ සංසාර බිය කියලා මොකක් තමයි ඔය දකින්න උතන කොහොමද සංසාර බිය කියන එකට තියෙන සාක්ෂි මොකද්ද ඔය ඉදිරිපත් කරගුවත් කමන්නානේ? අර ස්වාමීන් වහන්සේ අර මේ දඟල්ලා යන්න හදන්නේ ආපහු මේ මොකක් හරි බාහිර දෙයකටනේ. ඔව්. අන්න බාහිර දෙයකට යන්නේ එක ඉතින් ආයි නැවත සසරකට යාමනේ කියන එක තමයි දැන්ට අවබෝධ වෙන්නේ. ඉතින් බාහිර දෙයකට යාම තමයි සසරට යාමම සංසාර බිය කියලා අවබෝධ වෙන්නේ කියලා කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔය කියේතර සංසාරට යාමක් කියලා කියන්නේ කොහොම තමයි තියෙන තොරතුරු මොකක්ද? ඒක ඒකෙන් සංසාරට යාමක් තමයි වෙන්නේ කියලා තියෙන තොරතුරු මොකක්ද? අර ඒ කියන්නේ දැන් අමතහනේ නොඉඳ එහෙම යන්නේ තියෙන ඉතින් වෙන දේවල් වලට ඇහෙන දැන ගන්න ඒ වගේ දේවල් වලටනේ. ඉතින් ඒ වගේ දෙයකට මන්නේ ඒකින්ද අර දඟලන දැඟලිනේ ආපෝ හැරෙන එක තමයි බය නැති වෙන්නේ කියන එක තමයි එන්නේ. ඒකට එහෙමනම් Tamande ඒකට සංසාර විය එතන තියෙන නිසා සංසාරයෙන් ඈතර වෙලා මෙවතර යන්න ගමඩාණ්ඩ යාම තමයි කල යුත්තේ. ඒක තමයි Tamande ගන්න දෙන පාඩම කියලා තමයි මේ උදින් අත්දැකීමෙන් තමයි ඉදපත් කරන්නේ. ඒක තමයි Tamande ලැබෙන පාඩම විදියට. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඔය ඒකට දැන් මේ ගමඩාණ්ඩ යාමට මේ අවස්ථාවේදී භාවනා අවස්ථාවේදී Tamande ඔය කියන වැඩේ කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒ සඳහා Taman වෙනත් ආකාරයේ මොනවාරි උපක්‍රම පාවිච්චි කළ යුතුද?
වෙන්න උපක්‍රමයක් කියලා දෙයක් නෑ. මුලට කියන්නේ මම බණ අහන්න ඕන කියන එකටම යන්න ඕන කියන එක තමයි විතරයි දැන්ට මට එන අවබෝධය. ඒක භාවනා වෙලාවේදී තමයි කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. භාවනාවට පෙරපසු ඒ සඳහා සූදානම් වීමක් අවශ්‍යයි. පෙරපසු කියලා නම් එන්නේ නැහැ. ඒ භාවනාවේදී කියලා තමයි එන්නේ. තව භාවනාව වගේ වාර කීයක් කොපමණ වාර ගන්න කොයි දවසට කරනවද? අද නම් කීප ගමනක් එහෙම කරනවා. මේ අවසානයේම කරන එක තමයි ඊයේත් කරුණා. ඔව් දැන් එතකොට භාවනා කරන්නේ ඔයගේ විනාඩි 3-4 කාලය තමයි. එතකොට ධර්ම ශ්‍රවණය කරන්නේත් ඒ වගේ කාලය විතරයි. කාලය විතරයි. එහෙම නැතු ඔය විනාඩි පැය භාගයේ පැයමාර එක දිගට බනහන්නේ නැහැ. එහෙම සංයෝගස මේ අර කලින් මේ මොකද්ද ක්‍රමය එහෙම දැනගන්න මේ බණ ඇහුවා. ඒ කියන්නේ මේ ඔය මේ බණම ඇහුවා කීප ගමන. ඔව්. දැන් භාවනා පටන් ගත්තට පස්සේ බණ ඇහිල දෙන්නේ භාවනාව කාල පරාසය තුල විතරයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකට අහන්නේ අර අනුශාසනාව තමයි අහන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකමයි ඇහුවේ ධර්ම මාර්ගයේ ප්‍රවිෂ්ඨ වෙලා තියෙනවා. ඒ අර මොකද අංකයක් මාත් ඉදිරිපත් කරා. ඒ අංකයට අදාළ අනුශාසනාව තමයි අහන්නේ. ඒකේ අනිත්‍යය තමයි. එහෙමයි. UDM 39.95 කියලා. UDM 39.95. 39.95ට අමතරව තවත් ඒවා ඒ ධර්මගර ප්‍රවිෂ්ඨියුම් කියන එකේ තවත් ධර්ම දේශන අනුශාසන අහනවාද? ඒක විතරම දාන්නේ. කලින් තව දෙකක් ඇහුවා. දැන් මතක නැහැ අංක දෙක. මේ මේක තමයි දැන් මටම කිව්ව ධර්ම දේශනාවක් වාගේ මේක දිගින් දිගටම ඇහුවේ. ඔයම නේද මාත් දවස් 3-4 භාවනා කළා තමයි කමනා නිදිපත් කරන්නේ. ඒ නිසා භාවනා කිතාම කෙටි කාලයකින් තිබෙනා අත්දැකීම ඉතා යල මට්ටමේ අධ්‍යක්ීමක් තියෙනවා. ඒ වගේම ඉතින් අනිත්‍යයට විශාල උපදේශ රාශියක් දීලා මාස ගාන තිස්සේ උපදේශ දීලා අනුගත වෙන්නේ නැති අනුගත වීම කොහොමත් ඇතුළේ තිබුණා තියෙනවා. මොකද මේ ධර්ම ශ්‍රවණය කරන්න භාවනායිදී පමණක් කියන එක සමහරවිට තේරෙන්නේ නැහැ. මම ධර්ම කරුණු හොයන්නේ තව තව ධර්ම දේශනා හොය හොය අනුශාසනා හොය හොය කමඨාන සාකච්ඡා හොය හොය අහනවා. කොහොමත් ඇටේ අනුගත වෙලා තියෙනවා. ඒතකොට විශාල කුසලයක් තියෙනවා ඔයවත් අනුගත වෙන්නේ. හැබැයි ඉතින් මේක මේ භවයේදී මේ ධර්ම මේ ස්වාමීන් වහන්සේගේ ආචාර්යක් වූ මේ ධර්මයේ තිබෙනා ආචාර්ය නෙමෙයි. තමන් සංසාරේ පුරාවට කළ තියෙන විදර්ශනාව තමන්ට ඉස්මත්තට ආපුවාම ඉලිපත්තට ආපුවාම අර ගේසරාට ආපුවාම තමන්ගේ ටක් ගාලා අඳුර ගන්නවා වගේ තමන්ට අඳුරා ගැනීම හැකියාවක් තියෙන එක තමයි ලෝක ධර්මතාවයේ ස්වභාවය. ඒක තමන්ට ලැබිලා තියෙනවා කියන විදිහට. ඉතින් හැබැයි ඔක ආරක්ෂා කරගෙන දිනු කර ගැනීම ඉතින් කාගෙතේ තියෙන. මගේ අතේම තමයි ස්වාමීන් වහන්සේ. ඒක තනිකර තමන්ට බාර ඒකට ඉතින් බුදුහාමුදුරු උදව් උපකාර කරන්න බෑ. බුදුහාමුදුරන්ට උට අප්‍රියකතාව උපදෙස් දෙනවා මිසක් ඔතනට තව උපදෙස් දෙන්න බුදුහාමුදුරන්ට බෑ. ඒක තේරුම් ගන්න ඕනේ. ඔතනින් එහාට යන්න තව අතිරේක උපදෙස් අවශ්‍ය වෙන ලාවේදී බුදුහාමුදුරේකට උපදෙස් දෙනවා. බුදුහාමුදුරේ සඳහා අවශ්‍ය දේවල් සම්පාදනය කරනවා. තමන් සම්පාදනය කරගත්තු එක තමන්ට සතු කර ගැනීම තමයි ඊට පස්සේ කරගන්න ඕන. සතු කරගෙන ඊට පස්සේ එතනින් එහාට ආයි යන්න ඕන. ඉතින්සා ඔය විත අමතරව මේ දැන් භාවනා කිරීම සම්බන්ධයෙන් මොනවද ගැටලුව පැහැදිලි දැන් තියෙනවද මන්ට? දැනට නම් සාමිවංශ ගැටලුවක් නැහැ. මේ මුලට යන එක තමයි ඉක්මන් වෙන්න ඕනේ කියන එකම තමයි ඉතින් එන්නේ අර. ඒ කියන්නේ මේ මම බණ අහන්න ඕනේ, මම භාවනා කරන්න ඕනේ කියන එක. ඒ නිසා කිසිම දැනට ගැටලුවක් නැහැ සාමිවංශ. ඔය වෙනදී භාවනා මාත්‍රිතා ඉහළ මට්ටමේ භාවනා අධ්‍යයීමක් තියෙනවා. නමුත් තවන්ගේ ධර්මයත් එක බලනකොට අවබෝධ මට්ටම් ඔය මහත්යගේ භාවනා කරලා තියෙන දවස් 3-4ක් නිසා ඔය ඉදිරිපත් කරපු අවබෝධ මට්ටම ඉතාමත් ඉහළ මට්ටමකගේ ප්‍රමාණවත් වැඩි ඇත්තටම. නමුත් ඔය අධ්‍යයීම මත ලැබිය යුතු අවබෝධ මට්ටම ඊට වඩා ගොඩක් වැඩි. ඒක හැබැයි ලබන්න බෑ. මම ඒක ලබන්න ඉතින් ඒ සඳහා අවශ්‍ය ධර්මය ඇතුළේ තියෙන්න ඕන. ධර්මය ඇතුළේ තියෙන තව තව ධර්ම දේශනා ශ්‍රවණය වෙන්න ඕන. ඒ නිසා ওই මහත්තයර දැන් ඔකට අදාළ තව ධර්ම දේශනා ගොඩක් ශ්‍රවණය වෙන්න ඕන. උත ඒක වටුම දෙන්න බෑ. මොකද පළවෙනි කමඨාන ඉදිරිපත් කරන තමන් දවස් 3-4ක භාවනාවක් කළා. ඒක නිසා ඉසඳා උපදේශ පසු ලැබෙවි. දැනට මහත්තයර කරන්න පුළුවන් එකක් තමයි ඔය පසුගිය පෝය දින ධර්ම දේශනාව ශ්‍රවණය කරේ නැත්නම්. නෑ ස්වාමීන් වහන්සේ, තාම නෑ. ඔව් පසුගිය පෝය දින ධර්ම දේශනාවයි අනුශාසනාවයි දෙක හැබැයි ගොඩක් ගැඹුරුයි. ඔය මාත්‍යයේ මට්ටමට ගොඩක් ගැඹුරුයි. ගැඹුරු වුණාට ඔය මාත්‍යයෙන් භාවනාවට අනුගත වීමක් ඒක අර
අපි වෙන විදිහට කියනවා නම් ඔටෝ සිද්ධ වුණා වගේ එකක් වෙලා තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ විදර්ශනාව තමන්ගේ අදාළ ස්ථානයට ගිහිල්ලා තියලා තියෙනවා කියන එක. ඒක තමයි මේ ලෝකේ ධර්මතාවයේ ස්වභාවය. ඒක නිසා ඒක හොයාගැනීමේ අවස්ථාවක් නැහැ නේ. පොහුගේ පොයි දිනේක වෙබ් එකට ගියා නම් වෙබ් එකෙන් හොයාගන්න පහසුයි. ඒක වෙබ් එකේ ඇත්තේ වෙබ් එකද පාවිච්චි කරන්නේ මහත්තයා YouTube ද පාවිච්චි කරන්නේ? YouTube පාවිච්චි කරනවා. YouTube එකේ නම් ඒක නිවන් මාර්ගයට ප්‍රවිෂ්ටිම කියලා වෙන්නේ නැති තියෙන්නේ. එහෙම නැත්නම් නිවන් මාර්ගයට ප්‍රවිෂ්ටිම කියලා තමයි ඇත්තේ. නිවන් මාර්ගයට ප්‍රවිෂ්ටිම කියලා අනුශාසනා ධර්මදේශනා මේ කමඨාන සාකච්ඡා කියලා කොටස් තුනක් ඇති. වෙබ් එකට යන්න වෙයි කියන් පහසුයි. මොකද වෙබ් එකේ අන්පිලියෙලට පෙන්නනවා. YouTube එකේ ගියොත් එම් ප්ලේලිස්ට් එකට යන්න වෙයි. ප්ලේලිස්ට් එකට ගියාට ප්ලේලිස්ට් එකට ගියාට හැබැයි අනුපිලියෙලට හොයාගන්න බැරුව යනවා. මොකද ඒ YouTube ප්ලේලිස්ට් එකේ ඊට අදාළ වෙන වෙන දේවලුත් තියෙනවා. හොඳයි සර්. මොකද වෙබ් එකේ ගියොත් එම නිවන් මාර්ගයට ප්‍රවිෂ්ටි වීම කියන අර ධර්මතායකයට ගිහිල්ලා වෙබ් එකට ගිහිල්ලා නැද්ද? වෙබ් එකට ගිහිල්ලා ඒක ඇත්තට බැලුවේ නැහැ. මම බැලුවේ අර YouTube කරා. ඔව් වෙබ් එක දන්නවද? දැන් මේකට පාවිච්චි කරන වෙබ් එකේ ඇඩ්‍රස් එක දන්නවද? නිවන් මාර්ගයට ප්‍රවිෂ්ට වීම සමුගස්ස. නෑ නෑ වෙබ් එකේ ඇඩ්‍රස් එක තියෙන්නේ nibbana.com. www.nibbana කියලා එකටම වචන දෙකක් තියෙනවා. nibbana.com. ඒකට ගිහිල්ලා ඒකේ ඇති ඔය ධර්මතා කියලා හරි අන්නේ වගේ මාතෘකාවක් තියෙනවා. හෙඩින් එකක්. අන්නේ හෙඩින් එකට ගියාන් පස්සේ ඒකේ පෙන්නන ඔය ධර්මදේශනා මේ මාතෘකාව ගල තියෙන ගොඩක් තියෙන එක යටතේ අන්නේ යටතේ ඇති නිවන් මාර්ගයට ප්‍රවිෂ්ටි වීමට කියලා එකක්. හොඳයි සර්. අන්නේ page එකට යන්නේ. මේ page එක ගියන් පස්සේ අනුශාසනා ධර්මදේශනා කමඨාන් සාකච්ඡා කියලා ඇති. කමඨාන් සාකච්ඡා තහනන නම් අන්නේ වගේ කමඨාන් සාකච්ඡා ඇහුවට කවන්නේ නැහැ. වෙනතු වෙන වෙන යන ඔක්කොම කමඨාන් සාකච්ඡා අහන්නත් ඒක වටම. ඒ පොයේ දවසේ එක අහන්න දැන් හෙට පොයේ දිනයක් තියෙනව නැවතවරක්. හෙට පොයේ සමහර විට ස්වාමීන් වහන්සේට තොරතුරු දැන්ට වාර්තා වෙලා තියෙන විදිහට නම් පිරිසක් එන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි හෙට වාර්තා වෙලා තින්නේ. ආරන්නේ ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නේ නැහැ බයි. ආරන්නේ වෙන තැනක. ඒ නිසා තමයි හෙට පොයේ දිනේ වැඩසටහන කරන්න පුළුවන්. එමු නොත් හෙට YouTube එකේ ඔන්ලයින් අහන්න පුළුවන් හෙට යන එක. පහුගිය එක අර විදියට හොයලා මේ ඒක සෙවණේ කරන්න ඒක හොයාගන්න අපහසු නම් මේ 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 Skype එකට message එකක් දාන්න. එතකොට මාත්ට උදව්වක් ලැබෙයි ඒක හොයාගන්න. කොල්ලමයි තමයි. ඊට අත්‍යේකෝ භාවනාව ඔය කරපු ආකාරයටම කරගෙන යන භාවනා සම්බන්ධයෙන් මුකුත් වෙනසක් කරන්න එපා. ඔය ධර්ම ශ්‍රවණය සම්බන්ධයෙන් අත්‍යේක ධර්ම දේශනා අනුශාසනාව ශ්‍රවණය කිරීම විතරක් කරන්න. ඒ ශ්‍රවණය කිරීම හැබැයි ඔය කරන විදිහටම කරන්න. ඒක අර ධර්ම කරුණු යන විනාඩි 10 15 පැය භාගය එක දිගට කරන්නේ නැහැ. ඔය භාවනාව කරනකොට ඔය විනාඩි 3 4 භාවනාවේදී ඒකේ තැති කොටස් කොටස් ශ්‍රවණය කරන්න. එහෙමයි සල්සා. මේ විදිහට භාවනා කරලා ඉවරලා තව තමන්ට අවශ්‍ය වෙලාවක ඉල්ලීමක් කළා ඔය මහත්තයා ඉතින් පිරිමගෙන නිසා ඔන්ලව කමට ගන්න පුළුවන්. එතකොට පැය කිහිපයක් ඇතුළත සැකට කාලේ වෙලාවක් හම්බුයි තමන් ඉල්ලීමක් කරාම තව කමට ඉදිරිපත් කරන්න කියලා තමයි කියන්නේ. හොඳයි සාදු සාදු සාදු. ඒකේ මාත්මයාගේ කමටහන මෙතින් නතර කරනවා. ඒ කමත්තයා කවණාන ඉතා ලෝකේ භාවනා කළා සංසාරයේ ඉතිරෙන වෙරදරන ගොඩක් අයට පාඩම ගන්න පුළුවන් කමටහනක්. ඒ මාත් ඉතාල කෙටියෙන් ඒ සාකච්ඡාව ගියේ පැය භාගයකට තර අඩු කාලයක් වෙන්න පුළුවන්. නමුත් වැදගත් කරුණු රාශියක් ඉදිරිපත් වුණා. ඒ අවුරුදු 10කට තර කාලයක් වගේ සෑහෙන මහන්සිලා තියෙන මහත්මයෙක්. නමුත් අවසාන වශයෙන් ආම්බයක් වගේ හම්බුලා තියෙන මේ ධර්ම දේශනාවක් අනුශාසනාවක් ඒ ශ්‍රවණය කළා. ඒ මාත්‍ය අනුගත වෙලා තියෙනවා. නමුත් දවස් 3-4ක භාවනාවකින් අත්දැකීම් ඉදිරිපත් කරේ. අනිත් අයද වෙන්නව ලොකුම ගැටලුව තමයි අවුරුදු 3-4ක් භාවනා කළා තමයි කමඨාන ඉදිරිපත් කරන්නේ. මේ මාත්‍ය දවස් 3-4කින් කමඨාන ඉදිරිපත් කළා තමයි මේ මට්ටමේ. එතකොට භාවනාවේ ලොකු දියුණු මට්ටමක් තියෙනවා. ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වේවි. ඒකට අදාළ කාර්යයන් කරොත් සෑහෙන පාඩමක් ගන්න පුළුවන් ලෝකයට. ඒ නිසා මීට වඩා මේ කමඨාන සාකච්ඡා විශ්රාණ බලාපොරොත්තු වෙන්නේ නැහැ. කමඨාන සාකච්ඡා දෙකක් පැවැත්තුණා. එක කමඨානකේ මහත්මයෙක්, ඒ මහත්මයා අලුතින්ම කමඨානකේ දීපත් කරේ දවස් කීපයක් භාවනා කරපු මහත්මයෙක් වැඩි කාලයක් නැතුව. නමුත් ඒ මහත්මයා අවුරුදු 10කට විතර වඩා වැඩි කාලයක් භාවනා කරලා තිනවා. විද්‍යාතැන් වල ගිහිල්ලා ආරණ්‍යවල නතරලා භාවනා කරලා තිනවා කියලා වාර්තා කරා. ඊට පස්සේ තව මහත්මිය භාවනා කමඨාන ඉදපත් කරේ. මහත්මිය තම අනාගාමී මාර්ගයේ
අනාගාමි ඵලයේ අත්දැකීමින් අරහත් මාර්ගයේ අත්දැකීම ඉන්නවා කියන තොරතුරාරා අත්දැකීම් රාශියක් අවබෝධ රාශියක් ඒ වගේ විවිධ පැතිකඩින් ධර්මය අවබෝධුනායි කියලා ඉදිරිපත් වුණා. ඒ නිසා ඒ දෙවනි මහත්මයේ කමඨාන් සාකච්ඡාව ඒ අනාගාමි මාර්ගයේ ඉන්න අය මිසක් ඊට පල්ලෙහා ඉන්න අය ශ්‍රවණය නොකරනවා නම් හොඳයි. නමුත් එපා කියලා කිව්වම ඒක වැඩියෙන් ශ්‍රවණය කරන කට්ටිය. ඒක තමයි ලෝකේ ස්වභාවය. ඒක තමයි මේකටත් වෙලා තින්නේ. නමුත් ඒක ගැඹුරු අත්දැකීමක් කියන එක තමයි කියන්නේ තින්නේ. ඊට අතිරේකව මේ සඳහා සහයෝගය දෙන්න මේ ස්ථානෙත් මාධ්‍යෙක් ඇවිල්ලා හිටිය හොඳ වෙලාවට වෙලාවේ නැත්නම් ඒ කට්ටිච්ච වෙලාවේ සමහර ගමනක් නොකරන ඉති තිබ්බා. නමුත් අර මාත්‍ය පසු ආපහු සම්බන්ධ වෙලා දෙනුත් මාත්‍යා මෙසේජ් එකක් කියලා දිනවා වාර්තා වෙලා තියෙනවා. ඒසයි මාත්‍යට උනන්දුවක් තියෙන එකට කොහොමාරි මෙතන ඉන්න මාත්‍යලත් ඉතින් මේක අහගෙන ඉඳලා මොනවාරි භාවනා කරන මාත්‍ය කෙනෙක් මෙතන ඇවිල්ලා ඉන්න මාත්‍ය දොස්තර වාර්තා වෙන ආකාරයට භාවනා කරන්න පටන් ගන්න උත්සාහ කරන මාත්‍යෙක් කොහොමාරි මෙතන ඇවිල්ලා වාල්ලා ඉඳපු නිසා දැන් තේරෙනවා ඉතින් අපිත් භාවනා කරන්න ඕන කියලා. නිසා ඒ මාත්මයට අතිරේක දානමය කුසල කර්මයක් වේ මේක සංසාරේ ඈතරවීම සඳහා විරදරන්න පුළුවන්. නමුත් සම්බන්ධරීතු මහත්මයටත් මාත්මයටත් මේ භාවනාව මේ දානමය කුසල කර්මෙයි මෙයා නිවන සඳහා වන්නා කුසල කර්ම. ඉතින් මේ කමඨාන් සාකච්ඡාව නතර වෙනවා. සීල දෙනාටම නිවන් සැප ලැබේවා. සුපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නිර්වාණ ප්‍රඥාව සාක්ෂාත් වේවා. සීල දෙනාටම තෙරුවන් සරණයි. Sadu, sadu, sadu.